ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදාන උත්සවය පැවැත්වුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එෙහිදී උපාධිධාරීන් 246 දෙනෙකුට ජනාධිපතිවරයා අතින් උපාධි පිරිනැමුණා. First and foremost, all those who have completed their studies. ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු අවසන් කළ ඔබ සියලු දෙනාට මම සුබ පතනවා. උපාධිය ලබා ගන්නා මේ පිරිස රටේ සංවර්ධනයට දායක වෙනවද නැද්ද කියා තමන් විසින්ම තීරණය කළ යුතුයි. කෘත්‍රිම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණික දැනුමින් සන්නද්ධ පිරිසක් ලෙස අනාගත පරපුර ගොඩනැගිය යුතුයි. ඒ සඳහා රටේ මානව සම්පත් පෙළ ගැස්විය යුතුයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450කට වඩා තිබෙනවා. එම පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල හා විද්‍යායතන බවට පත් කළ යුතුයි. ඒ තුළින් වෘත්තීය නිපුණත්වයක් ඇති පුරවැසියන් රට තුළ නිර්මාණය කළ හැකියි. එසේම ඉදිරි වසර පහ තුළදී ලෝකේ ඕනෑම දෙයක් සිදු විය හැකියි. ඇතැම් සංවර්ධිත රටවල ආර්ථික අර්බුද නිර්මාණය විය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණයේදී අද පෙනියනවා. ලබන වසර වන විට රට තුළ යහපත් ආර්ථික තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා. මෙතර ආසියා ශාන්තිකර කලාපිය පරිසර අමාත්‍යවරුන්ගේ සහ විද්වතුන්ගේ සමුළුව අද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ගෝලීය උෂ්ණත්වය 2023-2050 වන විට සෙන්ටිග්‍රේඩ් 1.5ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලා දත්ත මගින් වාර්තා වෙනවා. දේශගුණයන්හි වෙනස් වීම ශ්‍රී ලංකාවේ ජනතාවට හොඳින්ම දැනෙනවා. නමුත් කාර්මීකරණයට ලක්වෙච්ච රටවල් යහපත් දේශගුණයක් ඇති කරන්න උත්සාහයක් ගන්නේ නැහැ. මම පරිසර අමාත්‍යංශයට උපදෙස් දීලා තියෙනවා පරිසර පද්ධතිය රැකගන්න ජාතික ප්‍රතිපත්තියක් හදන්න කියලා. හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය සහ හරිත ශ්‍රමික රාමුව මේ වසරේ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි හරිත සංකල්පයක් වෙත මාරු වෙන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදී අපිට නැත්තේ මුදල් නායකත්වය සහ ක්‍රියාව. මේ දේශගුණය සම්බන්ධයෙන් සාධාරණත්වයේ ගෙන එන ක්‍රියාවලිය ආරම්භයයි. This is the start of a process of recognizing climate justice as a human right.